මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මහරගම වත්තේගෙදර මන්දාරම් වන පාර සංවර්ධනය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම කටයුතු සිදු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින්. කවුරු ආණ්ඩුවක් ගත්තත් කවුරු ජනාධිපති වුණත් රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14කට විතර වැටුප් ගෙවන්න එපා. ඊට පස්සේ විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ. ඒ මුදල කෝටි ප්‍රකෝටි ගණනක්. සමෘද්ධි ඇතුළු අස්වැසුම ඇතුළු දිනිඳු ජනයාට සානාධාර දෙන්න ඕනේ. පොලිය ගෙවන්න ඕනේ ගත්ත ණයවලට. ඒ වියදම පියෝ ගන්න ආදායමක් නැහැ. තවත් මේ රටේ ජනතාවට බදු පනවන්න බෑ. ඉතින් මේ බදු ඔක්කොම හූර්ලා අරන් ගිය අවුරුද්දේ රජයට ලැබිලා තියෙන ට්‍රිලියන 3යි. මේ රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් පොලිය සානාධාර මේ පුනරා වර්තන වියදම් පවත්තකට යන්න ගිහිල්ලා තියෙනවා බිලියන 4.7ක්. එතකොට බදු ඔක්කොම පඩි වශයෙන් ගෙව්වත් මේක අපිට රට ගෙනියන්න බෑ වෙන කාටවත්. ඒක නිසා මේ උද්ඝෝෂණයේ කණ්ඩායම කරන්නේ දේශපාලන වැඩපිළිවෙලක්. මොකද මේ කණ්ඩායම් මේ රට අරාජික කරන්න අප්‍රේල් මාසෙදී විවස්ථාදායකයේ නීති හදන තැන ඔක්කොම දියවන්නාවේ ගිල්ලලා මේ පාර්ලිමේන්තු ක්‍රමයේ විනාශ කරන්න හදපු අය තමයි මේ සඳහා නායකත්වයක් දෙන්නේ කියලා මම හිතන්නේ. රටක් වශයෙන් මුළු ලෝකෙත් එක්කම ගණදෙනු කළා යන්තම් මේ ගැට ගහ ගන්න හදන කොටත් ඒක තේරෙන්නේ නැත්තම් ඒක ජාතිය අවාසනාවක්.